මතුරු විතානගේ මහත්තය පළවෙනි වතාවේදී පට්ටපල් බොරුවක් කිව්ව මම දන්නේ බුදුමගේ නීතිඥ මුදිතට ගැළපෙන්නේ කතාව. පළවෙනි කතාව මගේ නැවතරම් බලන්න මම ඩොලර් කියන වචනයක්වත් භාවිතා කරේ නැහැ. මෙයා කියනවා ඩොලර් බිලියන 7ක් 8ක් 9ක් 10ක් කිව්වලු. මගේ කතාව මට හොඳට මතකයි. ඩොලර් කියන වචනේවත් පළවෙනි පාර පාවිච්චි කරන්නේ නලින් බොරු කියන්නේ පාළු. ඔයා තමයි චේතිය රජුරුවන්ගේ මල්ලිගේ පුතා. නෑ. බයිලා ගහන්න එපා. ඔයා කිපිටි කියන්නකෝ බහ. බයිලා ගහන්න නෙමෙයි මට. ඔයා කියන්නකෝ ඔයා හැමදාම ඔය සෙල්ලම කරලා YouTube එකේ දාන්න හදන කියන්නකෝ ඔයා කිපිටි කියන්න ඕනේ මට. ඔයා කිපිටි කියන්නකෝ. හැමදාම එනවා මේ ඉස්සර මදුසාන. හරි ඔයා කියන්නකෝ. මම මගේ වෙලාව දෙනවා. මගේ විලා විනාඩි දෙකක් දෙනවා. කටවහන් ඉන්නවා. කියන්න. ඔයා කටවහන් ඉන්නකෝ. නෑ ඔයා කියන්නකෝ මගේ වෙලාව විනාඩි දෙකක් දෙනවා. මම කියන්නේ නෑ. ඔයාකට අන්න එහෙම කියන්න. ඔයා කියන්නේ නැත්නම් කියන්නේ නැහැ කියන්නේ. මදුෂාන් පළවෙනි වතාවේ මම ඩොලර් කියන එක වචනයක් රිපීට් එක දාලා රුපියල්ලා කියන්න. රිපීට් එක දාලා කියන්න. මෙයා කිව්වා මම ඩොලර් කිව්වා එක්කෝ බිලියන ගණන් කිව්වා එක්කෝ පට පච්චපල් බොරු කිව්වා එක්කෝ නලීට තේල් දාලා බොරු කිව්වා එක්කෝ මේ විවාද කරනවා නම් ඒ විදිහට කරමු. නෑ නෑ මේ ඔය ඔය නීතිඥ මහත්තයෙක් හැටියට ඔයා කියන දාන වෙන හලෝ නීතිඥ මහත්තයෙක් නේ ඔයා. නෑ නෑ ඔයා කියන්න. මම පළවෙනි වතාවේ මම රිපීට් එක දාමුද? රිපීට් එක ඕන දැයක ගයි. නෑ නෑ රිපීට්. තාම රිපීට් එක. නෑ නෑ රිපීට්. අන්දාන්දාන්. මගේ විනාඩි 7 තරම් ඇතුළේ ඒක රිපීට් එක දා. මෙයා කවුද මං කවුද කියලා බලන්න. නෑ නෑ ඉතර. නෑ 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 ඉතර නෙමෙයි. ඔයා නෑ නෑ. වා එහෙම බොරු කියන්න බෑනේ. මදුෂාන්. වා එහෙම මගේ ඇඟට බොරු වෙනවා කියලා. මගේ විනාඩි 12ක් මම විනාඩි 2ක් දෙනවා. නෑ රිපීට් දාමු. ඔයා කිය. රිපීට් දාමුද? මේ රිපීට් දාමු. රයිට් මගේ විනාඩි 12 දෙන්න. මගේ විනාඩි 12 දෙන්න. නෑ මේ බොරු කියන්න එපා. රයිට් මට්ටම වලට ඉන්න එපා. හරි. ඔයා කියන්න. ඔයා කියන්න 2015 වෙනින් 2015 වෙනින් ගත්තා. මේවට මේ කෝට්. දැන් උඹ කොච්චරද කියලා. දැන් මේ විවාදය මිනිස්සු බලන් ඉන්නවා නේද? මගේ වෙලාව ඔයා වෙලා කතා කරන්නේ. ඔයාට මම උත්තර දුන්නා ඔයා වෙලා කතා කරන්න. මගේ විනාඩි 12 දෙන්න. හරිද? නෑ මගේ විනාඩි 2 කුත් දෙන්න මෙයාට. හරිද? මේ මගේ විනාඩි 2 කුත් දෙන්න. හරි මම ආයෙකක් දෙන්න මට හරි. ඔව් දෙන්න ඔයා අර ටික කියන්නකෝ. මොකක්ද දැන් කියන්න ඕන? දැන් ඔයා කියපු ටික ආපහු රිපීට් කරන්නකෝ. මොකද්ද කියන්න ඕන? අර ඔයා මුලින් වටේ කිව්වා. මම මුලින් කිව්වා මේ රට වැඩිම ණය බාරක් කරේ ඔයාගේ ලොකු මහත්තයා රනිල්. මේ මහින්ද මහත්තයා. හරිද? ඒක පිළිගන්නවද? 2002 වෙනකොට මේ රට 2005 වෙනකොට මේ රටේ දුන්නේ කෝටි 222000යි. මහින්ද බලයගන්න 2005 කෝටි 222000යි. හරිද? බිලියන 2222යි. බිලියන? බිලියන 2222 අයියෝ. රුපියල් බිලියන. රුපියල් බිලියන කෝටි දැන් නේද? රුපියල් බිලියන කියන්නේ. අනේ මට පාඩමක් දාන්නේ නැහැ. නෑ රුපියල් බිලියන 2 2 4 හරිද? 4 1 5. නෑ රුපියල් ගණන් මෙයාට ගණන් ගන්න නෑ. රුපියල් බිලියන කියන්නේ. මෙයාට නෑ නෑ හරි හරි රුපියල් බිලියන කියන්නේ කොහොමද මේ පොට්ටුවේ අයියෝ වැඩක් නෑ ඒක නෑ හරි හරි කියන්න දැන් කියාගෙන යන්න ඒක තව තියන්න හරි දැන් ඊට පස්සේ නෑ හරි ඒ ටික කියන්නකෝ ඒ ටික ඔය බොරුව නෑ මගේ කතාවක් තියෙන මට කියන්න නෑ මම දෙන්න වෙලාව හරිද හරිද එතකොට දැන් මේ කියාගෙන යනවා මේ රනිල් තමයි මේ රට හදන්නේ කියලා ඊට පස්සේ අපේ මේ වෘත්ති සමිති මහත්තයා දැන් එයා කියනවා මේ අපි කමිස ඇඳන් ඉන්නලු මම ඇඳ ගන්න අපි එහෙම කවදාකවත් හීනමාන අපිට තිබුණේ නැහැ රයිට් මේ මහ පුටුවල වාඩි වෙන්න අගමැති ගංගන ඔයා දන්නවා අපේ පක්ෂේ ඉන්න පක්ෂ ලේකම් කෙනෙක් ටෙලින් සහෝදරයා හරිද පක්ෂ මහ ලේකම් වෙන පක්ෂයක මහ ලේකම් කෙනෙක් ඉන්නේ සභාපති පොඩයි පොඩේ අනේ මේ කතා කරලා තියෙනවා කතා කර පොඩක් ඉන්නේ දැන් මගේ කියනකම් ඉන්නේ වල අලකන්ද කටින්ම කියන්නේ කියනකම් ඉන්නවට ලැජ්ජයිනේ අනේ පොඩක් ඉන්නකෝ හරිද නෑ කියනකොට එතකොට අපිට මේහෙම හීනමාන නැහැ හරිද අලුතින් ඇඳුම් අඳින්න මහන්න එහෙම හීනමාන නැහැ මොකද කියන්නේ අයි පරිවාසාන්නේ මහ ලේකම් කෙනෙක් ඉන්නවා ඔයගොල්ලෝ නෙමෙයිද නියෝජ්‍ය අමාත්‍යකම් සෑමතිකම් ගත්ත ඕගොල්ලෝ නෙමෙයිද? කියනකම් ඉන්න ඕක අහලා නෙමෙයි. හීන හීන කියන්නේ. කියනකම් ඉන්න ඕක. ඕගොල්ලෝ තාම මේ ඕල ඉඳලා පටි ගන්න අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් නේද? ඉතිහාසය කරන්න දෙන්න පොඩක්. දැන් ප්‍රශ්නය නෙමෙයි. ඔයා දැන් කිව්වේ හීන නෑ කියලා. ඩිස්ටර්බ් කරන්නේ බාබු. හීන නෙමෙයි මං කියන්නේ. ඔයා ඕගොල්ලෝ අමාත්‍යකම් මට මේ බාධා කරන වෙලාව ඇත්තටම දෙන්න. නියෝජ්‍ය අමාත්‍යකම් පාක් කරන්න ඉන්නේ මොනවද මේ රටට කරේ කියන එක ඇහුවේ? ඔයා කිව්වා මේ අපි ඇඳුම් ඇඳන් ඉන්න ඉතින් මට එකට උත්තර දෙන්න දෙන්නකෝ හලෝ. ආ උත්තර දෙන්න. හරිද? පින්පඩි ගන්න මහත්තයා. හරිද? ඔයත් මේ රට ගන්න මේ රට වැටුණයි කියලා රට වැටුණයි කියලා මෙතන මරලා තෝරන දෙනවා ඔයාලා විශ්‍රාම වැටුප් පරන් ගත්තේ කෝටි ගාණක් අයියෝ මේ කවුද මේ පින්පඩි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මේ කවුද කෝටි ගාණක් ගත්තේ ඇහුවොත් කියන්නේ අනුන්ගේ කලිසම ගත්තේ අනුන්ගේ කමිස ගත්තේ ඉස්සේ කොහෙද අනිත් එක ගත්තේ අනුන්ගේ මේ කවුද අප්පා යට ඇඳුම් විතර අනුන්ගේ අරගෙන නැත්ති බලාගෙන යන අවස්ථාවේ මතර රට වැටුණලු දින 6කට පාර්ලිමේන්තුවට ගිහිල්ලා කෝටි ගාණක වාහනයක් ගත්ත හාදේක් මේ හරිද රට වැටුණලු දැන් අපිද වැට්ටුවේ අපිද වැට්ටුවේ පාර්ලිමේන්තුවේ ගියන් පස්සේ තීරුපත් පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් කියනවා ඓතිහාසිකමත් ඔයා කියන්නේ මගේ වෙලාව මේ ඔයා ඕක මගේ වෙලාව මම දැන් පොඩ්ඩක් කටහන් ඉන්නේ නේද ඔයා ඔයා උත්ති සමිතියේ මොනම ගුණක් වුණක් කවන්නේ නැහැ ඔයාලා ඔයාලා මේ ඔයා කටහන් ආවා කියලා ඔයාලා මේ තග දානවා හරිද ඒ තග වලට බය වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න බය වෙන්නේ නැහැ අපි පොඩ්ඩක් ඉන්න ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන අයිතිය. ඒ අයිතිය තමයි භාවිතා කරන්නේ. මදුෂාන්, මදුෂාන්, මෙයාල මේ බොරුවට මේ කෝටි ගන්න අපි අපි එතුමාට අවස්ථාව ලබා දෙමු සමරත් ප්‍රේමහතයතු මගේ කාලේ තිබෙන නිසා. අපි මේ අලුතෙන් රෙදියෙන් ඉන්නවලු මේකේ. හරිද? අපි එහෙම අපිට හීනමානයක් නැහැ. කරාපිටිය රෝහලේ වැඩ කරලා
ඒක ලෙඩාගේ උණුවතුර බෝතල උස්සපු හාදියෝ මේ ලෙඩාගේ උණුවතුර බෝතල ලැජ්ජයි හලෝ ලැජ්ජයි හලෝ බොරු කතා ලැජ්ජයි හලෝ බොරු කතා කියන අපිට මේ රෙදි අඳින්න ඔයා උගන්නන්න ඕනේ ඔයා ජීවිපියේ මේ 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 ජීවිපියේ වෙලා දෙනවා මගේ වෙලා දෙනවා ඔය වගේ මට මගේ වෙලා දෙන්න මගේ වෙලා ජීවිපියේ හැම මිනිහා ගහන්නේ මට නෙමෙයි හැම මිනිහා සුනිල් ලඳුන් ඔයා ගහන්නේ මට නෙමෙයි සුනිල් ලඳුන් නැති කිව්වොත් ඔක ලෙඩාගේ වතුර බෝතල උස්සපු හාදියෝ මේ කතා අහින්න නෝයි මගේ මේ වෙලා දෙන්න අපි පෞද්ගලික කාරණා වල නෝ කියන්න බැරි වුණා කතා කරගන්න බැරි වුණා මගේ මෙලි පට්ට බගරුවක් කියලා මේක දිනන්න හදනවා මගේ පෞද්ගලික කාරණා වල නෝ කියන්න පොදු මාත් වාඩේ මන්ද තමයි අපි පෞද්ගලික කාරණා වල නෝ කියන්න එතකොට මෙතන මෙයා කියන්නේ මේ අපිට පෞද්ගලිකව නෙමෙයිද මිනි මරුව අරගෙන මේ පෞද්ගලික කාරණා නෝ කියන්න දෙපැත්තේ මෙතන නේද හරි ඔබතුමා ඔබතුමා ඒක නිසා මේ සංවාදයකට ආවම මට කතා කරන්න දෙන්න හරිද ඔයා මුජිමේ අධ්‍යක්ෂකයන් මෙයාල මේ කියන එකක් දැන් ඇයිද ඔක කපල දානවා පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ ලයික් දාලා 100ක් දැක්කේ මේක තමයි මෙලාවේ බිස්නස් එක පොඩ්ඩක් ඉන්නකෝ මෙලාවේ බිස්නස් එක ඕක ඔය වගේ මේ ගූ කතාවක් කියලා අපි 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 YouTube එකේ ඊට 100ක් විතර මේකට ලයික් අපි අවසන් වෙද්දී අපේ තුරු ලස්සන මේක තමයි මෙලාවේ බිස්නස් එක මේක මට දාලා ගන්න මොතදර මොතදර අපි 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 වැඩක් නෑ මේක අපි දැන් බාධා කිරීම අපි එතුමාට අවස්ථාවක් තුමා කාලේ තුමා කව තුමා කාලේ ගන්න ගන්න නෑ මේකට දැන් කාලා ගන්න පක්ෂයක් මේ අන්න කාලා ගන්න පක්ෂය දැන් ඒක හොඳයි මේක කාලා ගන්න පක්ෂය ආරගණික රටේ වචනයක් නෙවෙයි සිංහල භාෂාවේ දෙන වචනයක් මේ අපි එතුමාට අවස්ථාව දෙන්න එතුමාට බාධා කිරීම වැඩි වුණා මේ මේ සංවාදයක විනාඩි 12 දෙනකෝ එයා කියද්දි මං හිටියේ මං ප්‍රශ්න දෙකක් අහුව විතරයි එයා කියද්දි මං හිටියා ප්‍රශ්න දෙක නෙවෙයි දිගටම බාධා කරා අපි එතුමාට කාලවත් දිගින් දිගටම බාධා කරලා එතුමාට අදහස් පළකරන්න බැරි වෙනවා රෙදි අඳින්න අරක මේක අපි නෑ අපේ අම්මලා තාත්තලා ඔය පුටුවල ලැගේ නෑ ඇමතිකන් හිටියේ නෑ අපේ පැක්ෂේ කවුරක් එහෙම හිටියපු මිනිස්සු නෙවෙයි මම එකයි කියාගෙන ආවේ අපිට මේ අලුතින් ඇඳගෙන මහන්න අපේ ටිල්ලින් සහෝදරය ඉන්න පක්ෂ මහලේක වෙන පක්ෂයක මහලේකම් ඉන්නේ අරයා ජනාධිපතිවල මහලේකම් අගමැති වෙන්නේ. අපේ පක්ෂේ මහලේකම් තුමා ඉන්නව කවදාකවත් පාර්ලිමේන්තු යන්නේවත් නැහැ. අන්න එහෙමයි අපේ පක්ෂය. අපිට මේව ඕනේ නැහැ. අපි මේ අවුරුදු 60ක් 70ක් ඉඳලා මැරිලා යන මිනිස්සු මදුෂන්. මේ මිනිස්සු වෙනුවෙන් අපි දේශපාලනයක් කරන. මේ වගේ මං කියන්නේ මේ මිනිස්සු නෙවෙයි. මේ අපි රෙදි අඳින්න නෙවෙයි. ඔයා රෙදි ගලවගෙන ඉන්නේ. රෙදි ගලවගෙන ඉන්නේ මේ තියෙන්නේ මෙන්න මේක පොඩක් කරලා මේ තියෙන්නේ මෙයා යනවා ගෝට රණේ ගෙදර යනු කියලා අරගල වලට යන්නේ මේ. මෙයා යන්නේ මේ. ගෝට රණේ මෙන්න මේක පොඩ්ඩක් අල්ලන්න මේ පින්තූරේ ගෝට රණේ ගෙදර යනවා කියලා මේ ඉන්නේ මෙන්න මේ සමන් රත්නප්‍රියමේ අල්ලලා පෙන්නන්න අපිත් එක්ක ඉන්නේ රටේ මිනිස්සු දන්නේ එකක් නේ මේ රණේ අද දැනන කියලා ඉතින් ඔයා බලා ඉන්නකෝ ඉතින් හරි ඔහොම ඉන්නකෝ ඉතින් හරිද ඔයාගේ මෝඩකම එතකොට එතකොට මෙයාලා කියනවා මේ උද්ඝෝෂණ කරන්න එපා අරගල කරන්න එපා රයිට් ඒ මේක වෙලාව නෙමෙයි ඒතකොට මෙයාගේ තමයි වෙලාව තීරණය කරන්නේ ඒතකොට මේටත් වඩා වැටිලා රයිට් රටේ පෝලිං ගෙහෙච්ච වෙලාවක නේ මෙයා උද්ඝෝෂණය යන්නේ මතකනේ පෝලිං ගහලා මිනිස්සු මැරෙන වෙලාව කියන්නේ. ඒතකොට මෙයා තමයි තීරණය කරන්නේ. දැන් මෙයා බලන්න මේ අධ්‍යක්ෂ ජනරාල් හැටියට කරන වැඩේ. දැන් මෙයා කියනවා වෘත්ති සමිතියේ අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් ඉන්නවා ජනාධිපති උපදෙස් දීලා මේක නිවන්නනේ. දැන් මෙයා කියනවා අරගලයක් කරා ලියුමක්වත් නැතුව මොකක්ද දිනාගත්ත දේ කියලා. ඒ කියන්නේ දැන් මෙයා අවුලවන්නේ හදන නෙමෙයි. දැන් බලන්න ඊයේ මිනිස්සු අර විශ්වාසයක් ඇතුව වැඩේ නැතර මං කියන්නේ ඒක තමයි. අර රජ කෙනෙක් ගාව හිටියලු මේ මේ වඳුරේ. ආරක්ෂකයකට රජුට හරි ආරක්ෂාවට කඩුවකුත් දීලා වඳුරේ තියන් ඉඳලා තියෙනවා. දවසක් මූණේ වහනකොට මැස්සේ කෙලලා ඇරියලු මුනට කඩුවේ. අන්න ඒ වගේ උපදේශක මේ. දැන් බලන්න ඊයේ වැඩ වර්ජනයක් කළේ මිනිස්සු නිකන් වැඩ වර්ජනය කරන්නේ නැහැ. රණිලුත් එක්කත් මාර්තු පෙබරවාරි මාසේ 24 වෙනිදා සාකච්ඡාවක් කළා. ওই වෛද්‍ය සංගම එහෙම කළා. කිව්වට පස්සේ රණිල් කිව්වා මට මේක නතර කරන්න බෑ කියලා. එතකොට රණිලුත් එක්ක ජනාධිපතිත් එක්ක සාකච්ඡාවක් කළා දෙන්න බැරි කීප හින්දා තමයි මේ මිනිස්සු අරගලයකට ගියේ නිකම් නෙමෙයි. රයිට්? එහෙම අරගලයකට ගිහිල්ලා දැන් ඊයේ යන්තම් මේක නිවෙන්න හදන්නේ. නිවෙන්න හදන වෙලාවේ මෙයා මොකද්ද කියන්නේ? මෙයා කියනවා ලියුමක්වත් ගන්න නැතුව මොකද්ද අරගත්ත වැඩේ කියලා දැන් මෙයා ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ හිටින්න බහින්නේ මේ කියන්නේ. මෙයා අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්ද මෙයා? බල කල්පනා කරලා බලන්න මේ මොලයක් තියෙන කතාවද මේ කියන්නේ කියලා. රයිට්? ඉතින් ඒක නිසා ඒක වැඩක් නැහැ. ඒක නිසා අපි දැන් කියන්නේ මේ රට රණිල් හදන එකක් නැහැ. අනිත් කෝයි ජාත්‍යන්තර මුල් ආරම්භදලි මේ රට හැදෙන්නේ නැහැ මදුෂාන්. ඔයා කියන්නේ මේ බද්දත් එක මොකද වෙන්නේ පේ ටැක්ස් එකත් එක්ක? ඔය වෛද්‍යවරුන්ට 104.5ක වැටුපක් තිබුණා. රයිට්? 104.5ක වැටුපක් තියෙනවා. හැබැයි අපි දන්නවා උද්දමනේ 75යි. ඒ කියන්නේ ලක්ෂයක් ගත්තත් දැන් ඇත්තටම අපිට හම් වෙන්නේ මදු මේ විතරගේ මහත්මයා අපිට 25000ක් වැටුපක් නේ. ඒ කියන්නේ මූර්තගේ ගත්තොත් ප්‍රේශක්තිය අඩු වෙලා. ප්‍රේශක්තිය අඩු වෙලා ලක්ෂයකට 25000යි. ලක්ෂ 4යි කියන්නේ සමරත්නප්‍රිය මහත්මයා ලක්ෂයයි. ඒතකොට ලක්ෂයකට බැහැලා තියෙන මේ උද්දමනෙත් එක තමන්ගේ වැටුප. ඒතර ඒකට තමයි මේ බද්ද වදින්නේ. ඒ විතරක් නෙමෙයි එයාලා කලින් එයාලා බැංකු ලෝන් ගහලා තියෙනවා. ඒතර බැංකු ලෝන් ගහපේ මේ පොලි අනුපාතිකට නෙමෙයි. නේ ඔය හැම කෙනාම vehicle loan තියෙනවා housing loan තියෙනවා. ඒතකොට එයාලා ගහුවේ මේ බැංකුව අනුපාතයට නෙමෙයි පොලිය. දැන් පොලිය අනුපාතක වැඩි කරලා. ඒතකොට ඒකෙන් එයාට දෙවන්ත loss එකක් තියෙනවා. ඒතකොට තව 50000 විතර අඩු වෙලා. ඒ 50000 තමයි මෙයාලා මේ බදු ගන්න. ඒතකොට ඔකත් එක ජීවත් වෙන්න බෑ. ජාත්‍යන්තර මූල අරමුදල මේ ගහන බද්දේ මොකද වෙන්නේ? අපේ උගතුන් බුද්ධිමතුන් ටික ඔක්කොම රට දාලා යනවා. උගතුන් බුද්ධිමතුන් ටික ඔක්කොම රට දාලා යනවා මේකේ.
නිසා රටේ ඇත්තටම උඩි ක්‍රීම් එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි මේකෙන් වෙන්නේ. හරි? ඉතිහාසය අපි දන්නවා ඔය කේන්ද්‍රීය රටවල් ඇවිල්ලා තුවක්කුවගෙන එල්ලා. අවුරුදු 443 පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි තුවක්කුවගෙන එල්ලා යටපත් කරලා අපේ රටෙන් ටිකක් ඇදගෙන ගියා. දැන් මේ පාර මොකද කරන්නේ? මේ මෝඩ පාලකයෝ අල්ලගෙන දාන්න කියලා පේයි ටැක්ස් එක. ඔක දැම්ම දාන්න නැතුව දිග බල බල නැතුව. දැන් මේ පේයි ටැක්ස් එකත් එක්ක අපේ වෛද්‍යුරු 1000ක් විතර ගිහින් තියෙනවා. බැංකර්ස්ල යනවා, ඉංජිනේර්ස්ල යනවා. රයිට්? එimheස පිටරට ගියෝ 110000ක දහ පාඩුවක් තියෙන මේ වැටුපක් තියෙනවා. රයිට්? ඒතර මොකද වෙන්නේ දැන් මේ වැටුපත් එක්ක? අපේ බුද්ධිමතුන්ට කියනවා මෙයාට. මෙයාට ප්‍රශ්නයක් නැහැ. 1 2 දැන් මේ විදුලි බිල වැඩි කරන්න කිව්වා. අපි දන්නවා මේ විදුලි බිල වැඩි කිරීමත් එක්ක සාමාන්‍ය වෙන වැඩේ තමයි ඔහොම මෝඩ වැඩ කරන්නේ ආණ්ඩුව. මොකද විදුලි බිල වැඩි කරාට පස්සේ ඔබතුමා හිතන දැන් සන්ලයිට් කර්මාශාලාවකට ආව කියලා 105ක බිල දැන් 15ක් වෙනවා. ඒතර මොකද කරන්නේ යාළ අනිවාර්යෙන්? කැටේ 200 නම් දැන් 250යි. ඔහොම නෙවෙන්නේ. ඉතින් ගිනි පෙට්ටිය ඉඳලා මිනි පෙට්ටිය දක්වා ඔක්කොම වැඩි වෙනවා. මේක අනිවාර්යයෙන්ම වෛරල් වෙලා හැම මිනිහෙකුම ලුවට පාත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකෙන් වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩාක් කඩාවැටෙනවා. රයිට්? රැකියා නැති වෙනවා. දැන් ලෝක බැංකුවෙන් කරපු සමීක්ෂණයේ ඊපෙරෙද්ද දාලා තියෙනවා 105ක් රැකියා නැති වෙලා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. තුන්වෙනි වැරද වැඩේ ඔයි IMF එක කියලා තමයි තුන්වෙනි එකට කරන්නේ පොලි අනුපාතක වැඩි කරන බැංකුව. ඔබතුමාට තවත් විනාඩි 3ක් තිබෙනවා. අනේ ඊට වඩා ඕන මේ බාධාවත් එක්ක. වැඩිපුර විනාඩි 3ක් තිබෙනවා. එතකොට මේ තුන්වෙනි කාරණාව කියන්න. දැන් බැංකු පොලි අනුපාතික වැඩි කළා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන දේ තමයි මිලියන 100ක ආයෝජනයක් කළොත් මදුෂාන් මිලියන 10ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මිලියන 100ක ආයෝජනයක් කළොත් මිලියන 10ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔයා හිතන මම මිලියන 100ක් ආයෝජනය කළා මම කොන්ක්‍රීට් වැඩපලක් පටන් ගත්තා කියලා. එතකොට මට අල්ලපු මිනිස්සුගේ අත් උදව්වට ඕන, මේෂන් මහත්තය ඕන, හාඩ්වෙයාර් එකේ සිමෙන්ති ඕන, වැලිකොඩ දාන මල්ලිගේ වැලි ටික ඕන, මේව ලංකාවට ඉගෙන යන ලොරිය ඕන, ක්ලීනර්ස් ඕන, ලොරිය වල වටේ හට වටේ යනකොට ඒව කැඩෙනවා, ඒ වගේකට සර්විස් කරන්න ඕන. ඒ කියන්නේ මම මිලියන 10ක මිලියන 100ක ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තොත් රැකියාව ගොඩක් බිහි වෙනවා. හැබැයි දැන් මම බලනවා මම ව්‍යාපාරයක් කළා මට ප්‍රොෆිට් එක 10යි. හැබැයි බැංකුවේ දැම්මොත් මිලියන 30යි. මිලියන 30යි. දැන් කවුද ව්‍යාපාර කරන්නේ? දැන් මේක මොකද සමරත්න ප්‍රිය වෙන්නේ කියන්නකෝ. එක පැත්තකින් බුද්ධිමතුන් ටික ඔක්කොම රට දා යනවා. රයිට්? මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික ඔක්කොම වැහෙනවා. ඊට පස්සේ මහා පරිමාණ කර්මාන්ත කරුව බලනවා. වැඩක් නැහැ ව්‍යාපාර කළා. මගේ ගාව තියුණොත් බිලියන ප්‍රොෆිට් එක 10යි. බැංකුවේ දැම්මොත් 30යි. මොකද වෙන්නේ? ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේවල් ක්‍රියාත්මක කරනකොට රටක් ඉතුරු වෙන්නේ නැහැ. රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ දෙගොල්ලම පලි ගන්න. මහින්ද මහත්තයා මේ පලියක් ගන්න. හරිද? මේක රනිල්ට මල්ල වැඩක් නැහැ. රනිල් මේ බලෙන් ආපු කෙනානේ. මහින්ද ඇතුළු 133 වක් කියන්න ඕන. 133 වක් කියන්න ඕන. අදයාලා වක් කියන පාලරොබ් බහින්න බෑනේ. ඊපරද අපි දැක්කාර DB හේරත් ගියා, විදුර වික්‍රමනායක ගියා, හු කිව්වා. සයන්සේ මෂින්හ ගියා උත්සවයකට, හු කිව්වා. පාරට බහින්න බෑද? තව එකක් අනුද කරනවා. දැන් මේ වජිර අපිට කියනවා, ඊපරද කියනවා නිදහසෙන් පස්සේ මදුෂාන් 125ක් ඝාතන වෙලා තියෙනවලු. තුවක්කුකරුව හඳුනගෙන තියෙනවලු. මේකේ තුවක්කුකරුව හඳුනගත්තට මූලාශ්‍රහ වෙලා නැහැලු. දැන් මොකද්ද මේ කියන පණිවිඩය? වජිර මොකද්ද මේ කියන්නේ? ඊට පස්සේ නුරට ගිහින් කියනවා දේශපාලන මේ චන්දකාරලු මේ දේශපාලන නායකයෝ මැරෙන්න. ඔයාලා දැනගන්න වජිර. අපි මේ දේශපාලන කරන්නේ මැරෙන්න බයකට මේ. හරිය? වජිර නිකන් බය කරන්න හදනව නම් මේන් ඉස්සරහට මේ රටේ මොන හරි වුණොත් මූලාශ්‍ර දැන් පැහැදිලි. මූලාශ්‍ර පැහැදිලි වජිරලා. වජිරලා රණිල්ල තමයි මූලාශ්‍ර. බටලන්දේ වදකයෝ. අර මොකද්ද මේ කියන්නේ? ඊයේ පෙරේද කියන නිදාගෙන පස්සේ 125ක් ඝාතනය වෙලා තියෙනවලු. 125. වෙඩික්කරු අඳුරගත්තට මූලාශ්‍ර එකක්වත් අඳුරගෙන නැහැලු. දේශපාලඥයෝයි වෘත්තීය සමಿತಿ ඒක මතක තියාගන්නලු. මොකද්ද මේ තර්ජනේ මදුරු? ඔයා නීතිඥයි. මොකද්ද මේ තර්ජන? මේව තර්ජන කරන්න පුළුවන්ද? ත්‍රාඩ වජිර දැනගන්න ඕන. අපි මරණට බය දේශපාලනය කරන්නේ නැහැ වජිර. රණේ බටලන්ද වදක ඔක්කොටම අපි කියන්නේ. අපි හෙට මරුණත් මේ දේශපාලනය කරනවා. අපි දන්නවා අපි වෙඩි තියලා මැරුවොත් අපි නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ දශමයක් කර ඉස්සෙනවා. හැබැයි වජිරලගේ රනිල්ලගේ වල අඟල 6ක් හරි කැපෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඒ නිසා ඒ සෙල්ලම් මේක දාන්න බෑ. අපිට මරණේ ඉන්නේ කොයි වෙලාවේද? ඒ ඕන වෙලාවක අපි මරණේ බලාගෙන සූදානම්. ඒක බලාපොරොත්තු අපි දේශපාලනය කරන්න. ඒ නිසා මේ තර්ජන වලින් බෑ. දැන් මදුෂාන් දැන් ඡන්දේ තියන්න ඕන. මේ රටේ මහානායක හමුදුරුව කියනවා මදුර ඡන්දේ තියන්න. හරිද? ඊට පස්සේ බුද්ධ ශාසන කාර්ය මණ්ඩලයේ ඔයාලට ලියුම් එවලා තියනවා ඡන්දේ තියන්න. මේ රටේ කාදින හිමි කියනවා ඡන්දේ තියන්න. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඡන්ද තියන්න. මේ රටේ ලෝකේ ඉන්න ලොකුම රට ඇමරිකාව, බලගතුම රට ඇමරිකන් තානාපතිතුමිය කියනවා ඡන්ද තියන්න. ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ විදේශ කමිටුව කියනවා ඡන්ද තියන්න. ලංකාවේ ජනතාව ලක්ෂ ගණන් එකතු වෙනවා මදුෂාන් අපේ දේශපාලන ව්‍යාපාර වටා ඡන්ද තියන්න. දැන් එහෙනම් මේ පයින් ගහන්නේ ලංකාවේ දේශපාලන අයිතියට. මෙන්න මේ කඩන එක අපි අවසානකටම ඔතුමාට මේක තමයි මේ කඩන මේකේ තියෙනවා මේ ව්‍යවස්ථාව.
මේ ව්‍යවස්ථාව මේ කල්ලන්න පොඩ්ඩක්. මේ ව්‍යවස්ථාවේ තියෙනවා තුන්වෙනි වගන්තිය. මේ ව්‍යවස්ථාවේ තියෙනවා තුන්වෙනි වගන්තිය මොකක්ද තියෙන්නේ? මේ ව්‍යවස්ථාවේ තියෙනවා තුන්වෙනි වගන්තිය ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතා මත පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසික හම්සමාම ඡන්ද බලය. මේ කඩන්නේ ව්‍යවස්ථාව. මේ කඩන්නේ ව්‍යවස්ථාව පතොල කඩනවා වගේ. ඒක නිසා මේ රටේ ජනතාව ලක්ෂ ගණන් පාරට බහලා තිනවා. ඒක නතර කරන්න බෑ. ඒක නිසා ඇමරිකාවේ තානාපතිට පිටුපාන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට පස්ස හරවන්න බෑ. මේ රටේ මහානායක හම්දුරන්ගේ ලියුම් කුණු කුටියට දාන්න බෑ. අපි අවසන් කරමු. බෞද්ධය වෙන්නේ මල්වට්ටිය අරගෙන මහින්දල පන්සල් වට යන එක නෙමෙයි. මහානායක හම්දුරන්ට ඇහුම්කන් දෙන්න ඕන. කාදිනල් හිමියන්ට ඇහුම්කන් දෙන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇහුම්කන් දෙන්න ඕන. නැත්තම් ත්‍රස්තවාදී ආණ්ඩුවක් මේක. මේ ව්‍යවස්ථාව කඩන්නේ රනිල්. ව්‍යවස්ථාව ඡන්ද බලය කියලා මේක පැහැදිලිව තියෙනවා. ඡන්ද බලය ඇයිති පරමාධිපත්‍ය ජනතාවගේ. අවසන් කරමු. ත්‍රස්තවාදීවට සම්බන්ධ කරන්න දෙන්නේ නැහැ. වජිරලට කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව දැන් පෙළගස්සනවා. පෙළගස්සනවා මේ ද්‍රෝහී ආණ්ඩුව. මේ ද්‍රෝහී ආණ්ඩුව ව්‍යවස්ථාව මෙහෙම කඩන්න පුළුවන්ද? මේ උත්තරීතර නීති මදුරවාද නීතිය දන්නවා? කියන්නේ මෙහෙම කඩන්න පුළුවන්ද කියලා? මේ තුන්වෙනි වගන්තිය තියෙනවා ඡන්ද බලය ජනතාවට ඇයිති. ඒක කොහොමද කරන්නේ අද? ඒක නිසා මහානායක හමුදුරුව කියනවනම් කාදිනල් හිමි කියනවනම් බෞද්ධ කාර්ය මණ්ඩලය කියනවනම් ශ්‍රේෂ්ඨාධිකරණේ ඊට වඩා එකක් නැහැ. ලංකාවේ ලොකුම ටික මේ කියන්නේ. ලොකුම හාමුදුරුවෝ කියනවනම් ලොකුම කාදිනල්තුමා කියනවනම් ලංකාවේ ඉහළම අධිකරණයේ කියනවනම් ලෝකේ ලොකුම රට කියනවනම් ලංකාවේ දුප්පත් ජනතාව ලක්ෂ ගණනින් පාලට වැහලා ඡන්දයක් කියලා ඡන්ද දෙන්න බෑ. අද ඔයාලට රූපවාහිනී නාලිකාවකටයි පාර්ලිමේන්තු විතරයි ඔයාලගේ බලය තියෙන්නේ. එයින් එහාට ඔයාලට එන්න බෑ. එන්නේ නැහැ කවුරුවත් දැන්. රූපවාහිනී ගත්තෙ මේ හැමදාම මදුරු විතරයි මේ ටිකවත් අහන් යන්නේ. වෙන කවුරුවක් ඉන්නේ නැහැ නේ. ඉතිහාසෙන් කවුරු එකෙක් කියලා ආවා. දැන් එන්නේ නැහැ. ඉතින් මේ සෙල්ලම් දාන්න බෑ. රයිට්. අද ලක්ෂකණ මිනිස්සු මැරෙනවා. අම්මා තමගේ දරුවට වහටික පොවනවා. මේව මෙයාට තේරෙන්නේ නැහැ. අධ්‍යක්ෂ ජනරාල් හැට පිම්පඩි ගන්නකොට මේව තේරෙන්නේ නැහනේ. තාත්තා තමගේ දරුවෝ දෙන්නටත් වහ දීලා, තමගේ නෝනටත් වහ දීලා, තමනුත් වහ බොනවා. මේව මැරෙනද රටේ? රණී බලය ගන්න කරින් කොහොම යන්නද? රණී බලය ගන්න කරින් කොහොම යන්නද? අපි ඔහොම යන්නද? ව්‍යවස්ථාව කඩනවා නම් ඔයා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නකෝ. ඇයි යන්නේ නැත්තේ? ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණ දැන් ගිහින් තියෙන්නේ. අපි ගිහින් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ කියලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පස්ස හරවන්න බෑ ඔයාලට. අවසන් කරමු. අවසන් කරමු. ඔතන කාලවසන් කරමු. ප්‍රසාද් දාලා එහෙම කරන්න. නිසා ඒව කරන්න බෑ. මේක අපෙත් රට ඔයාලගේ රට වජිරලා දන ගන්න බය කළා මරණවා කියලා. ඒ මරණ මූලාශ්‍රය නෑ කියලා අපි බය කරන්නේ. බටලන්දේ බද කියන්ට අපි වය කරන්න ඉඩ තියන්නේ නැහැ. මේක ජනතාවගේ ජීවිතත් එක්ක ප්‍රශ්නයක් මදුෂාන්. ඒක නිසා මේ රටේ ජනතාව ලක්ෂ ගණනින් පෙළගස්සන ඔයාලා ඡන්ද කල් දාන එක හොඳයි. අපිට හොඳයි. මොකද කියන්නේ මදුෂාන්? මේ ඡන්ද කල් දා අපිට ඇත්තටම අපි සතුටු වෙන මොකද කියන්නේ පොඩ්ඩක්? චූටිදික සතුටක් තියෙනවා මේ මොකද කියන්නේ? මේ ලක්ෂ ගණන් මිනිස්සු ආවා. දැන් අපිට මේ මිනිස්සු පොඩි පදනමක් එක්ක ස්ථාවර කරගන්න ඕන. දැන් අපි අධ්‍යාපන පන්තිරික මිනිස්සුත් එක්ක කරනවා. අපිට මේ මිනිස්සු ගොඩක් වටිනවා. රයිට්? ඒ නිසා අපිල බලමු. අවසන් ගතියදී දේශපාලනික අරමුණක් වෙනුවෙන් මේ වැඩබරචන ආදී ක්‍රියාත්මක කරනවා කියන කාරණේ ඒ චෝදනාවලට ඔබතුමාට දෙන පිළිතුර මොකක්ද? දැන් වැඩවර්ජන කරන්නේ නිකම්ම නෙවෙයිනේ. දැන් නිකම්ම කෙනෙක් කෑ ගහනවා නම් කෑ ගහන මනුස්සයට දෝෂාරෝපණය කළ වැඩේ බේර ගන්න පුළුවන්. හැබැයි කවුරු හරි බෙල්ලමිරිකද්දි කෑ ගහනවා නම් බෙල්ලමිරිකෙන් මිනිහනේ වැරද්ද මදුෂා. දැන් මේ මිනිස්සු මේ ස්වේච්ඡාවෙන් ගියේ නෑනේ වැඩවර්ජනයකට. අවුරුදු 74ක් මේ රට මේ මංකොල්ල කණ්ඩායම් දෙකක් වරින් වර මංකොල්ල කාලා 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 අද ජනතාවට ජීවත් වෙන්න බැරි තැනක් හදලා තියෙනවා. ඔයා දන්නවා මදුෂාන් 2022 නොවැම්බර් මාසේ 10 එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර වැඩසටහන දැම්ම වාර්තාවක් ලෝකෙට. ඒ වාර්තාවේ කියනවා ලංකාවේ 65 ලක්ෂයක් ඉන්නේ ආහාර අර්බුදයක. 53 ලක්ෂයක් මදුෂාන් කන්නේ එක්ක වේල් 2යි එහෙම නැත්නම් 1යි. ළමයින්ගෙන් 75%ක් වර්ධනය වෙන්නේ නැහැ. ලෝකයේ 6 වෙනියට මන්දපෝෂණයෙන් පෙළෙන දරු ඉන්න රට ලංකාව. ලෝකයේ උද්දමනේ වැඩි රටවල් 10ට වැටෙන රට ලංකාව. ඒතර මේ නිකං උද්ඝෝෂණය කරා නෙමෙයිනේ. මදුෂාන් අපි බැලුවොත් ඇයි අපිට මේ ඵලයේ වැඩක් වෙන එකක් නැහැ දැන්. අපිට අවශ්‍ය මේ හේතුව. අපි දන්නවා මේ අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තිය තමයි මේ තත්ත්වයට රට උදා කරන්නේ. අද එකම විශාල මහනුවරක් බවට පත් වෙලා තියෙන්නේ. ඔය IMF එකෙන් මේක ගොඩ යන්න බෑ. මම ඊගාවටේ කියන්නම් IMF එක මොකද්ද? ඒකෙන් මොකද්ද කරන්න කියන කාරණාම ඊගාවටේ කියන්නම්. ඕකෙන් ගොඩ යන්න බෑ මදුෂාන්. දැන් අපි බලන්න ඕන ඇයි මෙහෙම වුනේ? මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයිනේ. අපි විශ්වාස කරනවා මේක වුනේ අපි 1977 ඉඳලා 2006 දක්වා රටේ ප්‍රශ්න තිබුණ නෑ. ඇයි තිබුණ නැත්තේ? මිනිසුන්ට ලයිට් තිබුණා, වතුර තිබුණා, පාරවල් හැදුණා, චන්දකලා ඒවට කොහොමද වුනේ? අපි දන්නවා 1977 ගත්තොත් මදුෂාන් මේ රටේ විදේශ අපේ වෙළඳ ශේෂය $4,00,000,000 $40,000,000. හැබැයි එතන ඉඳලම තියෙන අපිට ශේෂයක්. ඒතකොට ආණ්ඩුවේ ආදායමට වඩා වියදම් වැඩි වුණා. ආණ්ඩුව කොහොමද මේක පියව ගත්තේ?
මේක පියවගත්තේ රටේ තියෙන සම්පත් විකුණා ජනතාවට කන්න දුන්නා. රටේ තියෙන සම්පත් විකුණා විදේශ අපේ වෙළඳ ශේෂය පියෙව්වා. රටේ තියෙච්ච සම්පත් විකුණා බඩු බෙදුවා ඡන්ද කළා. මේක අපි 2005 දක්වා ගියා. 2005 වෙනකොට ආණ්ඩුවට මේක කරන්න බැරි වුණා. එකක් තමයි අපි ඒ වෙනකොට ප්‍රබලයි. අපි එකකින් පටන් ගෙන 10කට ඇවිල්ලා 16ක් ගිහිල්ලා 39ක් හිටියා. ඒතර අපි ලංකාවේ මතයක් හැදුවා. මේ පෞද්ගලීකරණයක් නෙමෙයි අත්‍තරම ගත්තොත් මේක මංකොල්ලකරණයක්. මේක ත්‍රාඩ මංකොල්ලකරණයක් රටේ තිබුණේ. ඒතකොට ඒක නිසා සහ අපි 2004 හැදපු සඳන ආණ්ඩුවේ අපි වගන්තියක් දැම්මා ලංකාවේ කිසිම ආයතනයක් ඒ ආණ්ඩුවේ විකුණන්න බෑ කියලා. ඒ රටේ හදපු ප්‍රබල මතයත් එක්කයි අත්‍තරම මේ පක්ෂ දෙකම විකුණලා විකුණලා සංවේදී ආයතන ටිකක් තිබුණේ. විකුණ ගන්න බැරි වුණා. 2005 ඉඳලා මදුෂාන් 2022 දක්වා රට ගියේ ණයට අරගෙන කාලා. ඒ දෙවන යුගය. අපි දන්නවා 1948 ඉඳලා 2005 වෙනකොට අවුරුදු 57. ඒ 54ම ගත්තේ කෝටි 222,000යි. මේ රට වැඩිම ණය බර කරේ මහින්ද රාජපක්ෂ. 2005 ඉඳලා 2014 වෙනකොට කෝටි 783,000 දක්වා ණය ගත්තා. දළ වශයෙන් ගත්තොත් කෝටි 6 ලක්ෂයක්. අවුරුදු 9කට කෝටි 6 ලක්ෂයක්. එයා කියනවා පාරවල් හැදුවා, අධිවීගී මාර්ග හැදුවා. ඔව්. හැබැයි අවුරුදු 57කට මහින්ද මහත්තයා දැනගන්න ඕන ණය ගත්තේ කෝටි 222,000යි. එයා කෝටි 6 ලක්ෂයක් වෙනකන් ණය ගත්තා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආවා. එයා 2015 ඉඳලා 19 වෙනකොට කෝටි 6 ලක්ෂයක් ණය ගත්තා. ඒ අවුරුදු 5කට. ඊට පස්සේ ගෝඨාභය ආවා. 2022 මදුසාන් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස 4ට ණය බර වැඩි වෙලා තියෙනවා. මග්ගාව සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක තියෙනවා. කෝටි 572,000. දැන් නිකන් හිතන්න බලන්න. අවුරුදු 57කට කෝටි 2 ලක්ෂයයි. මහින්දගේ අවුරුදු 9ට කෝටි 6 ලක්ෂයයි. රනිල්ගේ අවුරුදු 5කට කෝටි 6 ලක්ෂයයි. ගෝඨාභයගේ මාස 4කට 6 ලක්ෂයයි. ඔන්න ඔහොම මෙයාලා අපිට කන්න දුන්නේ මේ. තවත් ඔබතුමාට විනාඩියක් තිබෙනවා. ඔහොම තමයි කන්න දුන්නේ. තොර ණය බර වැඩි වෙලා ගියා. දැන් තියෙන්නේ මදුෂාන් එක යුගයක් 77-2005 විකුණම් කෑමේ යුගය. අපිට ප්‍රශ්න තිබුණ නැහැ. ලයිට් තිබුණා, වතුර තිබුණා, ජනතාවට ප්‍රශ්න තිබුණ නැහැ. තමන්ගේ ගෙදර ඉස්සරහා මදුෂාන් පාර හැදුණා. පාරෙන් පැත්තක් හැදෙනකොට මන්ත්‍රීවට මල්මාලාව දැම්මා, රතිඤ්ඤා දැම්මා. හැබැයි නුවරඑළිය වත්තක පැත්තක් ගිහිල්ලා ඒක ජනතාව දැක්කේ නැහැ. හැබැයි දැන් ඔබතුමා කියන කාරණාත් එක්ක ඔය සියලු චෝදනාත් එක්ක මගේ මේ චූට්ට මේක ඉවර කරගන්න මදුෂාන් මම පහසු වේ පිළිතුර අවසානකට එන්න. මේ සියලු ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ හෝ වැඩවරජන කළ යුතු සුදුසුම කාලේ මේක කියලා ඔබ විශ්වාස කරා? හුස්ම ගන්න බැරි වෙන තරමටම නැහැ මිරිකුවත් මදුෂාන්. ඒ වෙලාව තමයි ඉතින් අපිට මොනාරි අරගලයක් කරන්න වෙන්නේ. මේක එහෙම වෙලාවක් නේ. මේක එහෙම වෙලාවක්. ඒතර මගේ මේ තර්කය පොඩ්ඩක් ඉවර කරන්න දෙන්න මට. ඒතකොට 77-2005 විකුණම් කෑමේ යුගය. ඒතකොට අපේ ගමේ පාර හැදෙනකොට මන්ත්‍රීවරට මල්මාලාව දැම්ම, ඊගාපත් කළා. පාරේ පැත්තක් දැක්කා, නුවරඑළිය වත්තක පැත්තක් කෙනෝ දැක්කේ නැහැ. එහෙම තමයි කියන්නේ. 2005-2022 ණයට අරන් කෑමේ යුගය. දැන් මදුෂාන් මේ දෙකම ඉවරුණා. දැන් විකුණන්න බෑ, දාලා තිනව ගන්නෙ නැහැ. 2022 අප්‍රේල් 12 කිව්වා අපි ණය ගවන්නේ නැහැ කියලා. එහෙනම් ඔබට ණය දෙන්නේ නැහැ කිව්වා. දැන් ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ. අන්න දැන් සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුව නැමැති අමු ගවයාට ජනතාව නැමැති පොල් පැලයට හැරෙන්න. ඉතින් මේක රටේ ජනතාවට කියන්නේ ඉස්සරහට ජනතාවගේ බොටුව මිරිකලා ගන්නව හැර මේ ආණ්ඩුවට නැහැ. ඉතින් වැඩ බද්ද 108 ඉඳලා 15 දක්වා වැඩි කරනවා. සමාජ ආරක්ෂණ බද්ද දානවා. ආනයන වලට බදු ගහනවා. පේයි ටැක්ස් එක දානවා. ඉතින් මේ රටේ ජනතාවට හිතන්න තිබුණා. හැබැයි අපි අවසන් කරමු. මේ රටේ ජනතාවට හිතන්න තිබුණා විකුණම් කෑමේ ප්‍රතිඵලය මොකක්ද? ණයට කෑමේ ප්‍රතිඵලය මොකක්ද? ඒක බැලුවේ නැහැ. දැන් ඉස්සරහට ඉතින් මේ ආණ්ඩුව වලට ජනතාවගෙන් ගැනීම හැර වෙන උත්තරයක් නැහැ. වෙන කොහොමද දුවන්නේ? මෙයාට පඩි ගන්න ඕන, සැප ගන්න ඕන, රක්ෂණ වැඩි කර ගන්න ඕන, රට යන්න ඕන, ඔය ඔක්කොටම ගන්න තියෙන ජනතාවගෙන්. ඉතින් හැබැයි මේක හොඳයි. දැන් ජනතාවයි ආණ්ඩුවයි අභිමුඛ වෙච්ච සටනක් එනවා. මේක 2005 වෙනකන් ආවේ නැහැ. මොකද විකුණුව ගන්න දුන්නා. 2010-15 ආවේ නැහැ. ණයට ගත්ත කන්න දුන්නා. දැන් ඉස්සරහට ජනතාවගෙන් තමයි ගන්න. ඒ නිසා ජනතාව එක පැත්තකත්, ජනතා ද්‍රෝහී කඳුර එක පැත්තකත් දැන් ලස්සනට බෙදීමක් වෙලා ජනතාවයි ආණ්ඩුවයි අභිමුඛ වෙච්ච සටනක් ඉස්සරහට එනවා. අපි සහතික කළ කියනවා ඒ සටනෙන් මේ ත්‍රාඩ කල්ලි එලවන්න ඕන, මේ ත්‍රාඩ කල්ලි පරාජයපත් කරන්න ඕන, මේ බෞබිමේ ජනතාව ජයග්‍රහණය කරන්න ඕන. දැන් ඒ වෙනුවෙන් පෙළ ගැහිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් දැන් මැතිවරණයේ නොතිය ඉන්නවා මදුෂාන්. නොතිය ඉන්න බෑ. මේ රටේ මහානායක හාමුදුරුවෝ කියනවා, කාදිනල් වහන්සේ කියනවා, ඇමරිකාවේ තානාපති කාර්යාලය කියනවා, ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා, මේ සියලු දේවල් වලට පයින් ගහලා මේ ආණ්ඩුවට යන්න බෑ. ඒක නිසා දැන් ආණ්ඩුව වහාම මැතිවරණය තියන්න ඕන. දැන් ඔබතුමා කියනවා නම් මේ වෙලාවේ වැඩ වර්ජන හොඳ නැහැ, අමාරුයි කියලා. මීට වඩා අමාරු මොහොතක නේද ඔයා පාරේ හිටියේ? මතකද ඒ වෙලාව? ඒ කියන්නේ ගෝඨාභයගෙන් කොරෝනාත් ඇවිල්ලා ඊට පස්සේ ආර්ථිකෙත් බිඳ වැටලා තෙලු නැතුව පොලිමේ ඉඳලා මැරෙන කාලේ මීටත් වඩා රට අමාරුකාර ඔයා පාරේ ඉන්නේ හිටියේ උද්ඝෝෂණ. නැහැදලි. ඒක මොකද්ද කියන උත්තරේ? ඔව්.
උත්තර දෙනවා අනිවාර්යයෙන්ම. කොවිඩ් වෙලා වසංගතයේ වෙලාවේ මෙරටේ ජනතාව බරපතල අසීරුවකට පත් වෙනවා. ඒක දැන් කොවිඩ් නෙමෙයි, කොවිඩ් නෙමෙයි. ඊට පස්සේ ගෝඨාභයගේ වෙලාවේ අපිත් එක්ක ඔක්කොම එකතුල මගේ පින්තූර තියෙනවා නම් පෙන්නන්න. ඔයා ඇවිල්ලා රනිල් ගෙදර යවමු කියලා සටන් පාඨය ඇතුලේ ගෝඨා රනිල් මම දැන් පින්තූර පෙන්නන්න ඕන. රනිල් ගෝඨා ගෙදර යවන්න කියලා ඔයා පාට බැස්සම ඊට වඩා අමාරු වෙලාවක. ඒතකොට ඔයා බහිනකොට හොඳයි. හැබැයි අනිත් මිනිස්සු බහින වෙලාවට වැරදි. ඒ නීතිය මොකද කියන්නේ? ඔව්. අපරුත් වෙන්නේ මෙතන. ඔබතුමාට මේ දැන් ඇත්තටම දැන් ඔයා ඔබතුමා දන්නවා ලෝකේ ගත්තොත් නේ යුරෝපේ ගත්තොත් පුද්ගලිකංශයත් හොඳට යනවා රාජ්‍යංශය ඇත්තට. මොකද හේතුව? එහෙ බඳ ගන්න MPH කියලා ක්‍රමයකටනේ. මෙරිටොක්‍රසි අධ්‍යාපන සුගම. ප්‍රැග්මැටිසම්. නෑ ඔනස්ට්. නෑ අපි අපි නෑ සිංගප්පූරේ ලීක්වාන් යුගෙන් අහනවා. ඔබ කියන එක නෑ ඔබතුමාට වටින් හින්දා මම කියන්නේ ඒක. ලීක්වාන් යුගෙන් අහන ඔබතුමා මේ රට හදන්න මොකද්ද කළේ? ගොඩක් දේවල් කරලා නැද්ද දෙකයි කළේ. දෙකයි කළේ. එකක් තමයි සුදුස්සට සුදුසු තැන දුන්නා දේශපාල වශයෙන් ඉගලියෝ. ඔතන පැහැදිලි දැන් අපි දැන් පැහැදිලිවම අපේ රෙකමෙන්ඩේෂන් වල සහ ඔබ දකින්න නැති පසුගිය අවසානයේදී ඉවර වෙච්ච කෝප් කමිටුවේදී එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් මේ කෝපරේෂන් එක ගියාට පුළුවන් නම් මේ දේශපාලනීකරණයෙන් කරා. ඒක තමයි සටහන මේ අහන්නකෝ. නලින් දේශපාලනීකරණයම නෙමෙයි. අවසන් විනාඩිය ඔබතුමාට දෙනවා. අවසන් විනාඩිය. නෑ දේශපාලනීකරණය නෙමෙයි. ඒ ඉන්න නිලධාරීන් පවතින ආණ්ඩුවට මොන වැරද්ද කළත් ඉන්නොත් දැන් අර ශේෂ හේෂගේ උපේක තමයි. ඇත්තටම දැන් මේ IMF එක පස්සේ දුවගෙන දුවගෙන යනවා. මම හිතන්නේ මේකෙන් රටක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ තියෙනවා ගිය අවුරුද්දේ අපි ලංකාවට හාල්ගෙන තියෙනවා කෝටි 16000ක. කෝටි 16000ක එළවලු ගේනවා කෝටි 9000ක කෝටි කිලෝ නෙමේ රුපියල් කෝටි කෝටි 16000ක හාල් ගේනවා කෝටි 9000ක කෝටි 9000ක එළවලු ගේනවා කෝටි 25000ක කෝටි 25000 දැන් මේවට යන්නේ අපේ ඩොලර්නේ මේවට යන්නේ ඩොලර්නේ මං කියන්නම් මදුෂාන් දැන් මේ අනුර කුමාර සහෝදරයා 2005 අපි ඇමති වුණා ඇමති වෙනකොට 2004 ලංකාවේ වගා කරේ හෙක්ටයාර 720000යි හෙක්ටයාර 720000යි එයා ඇමති කාලේ වගා කරා 915000 හෙක්ටයාර 200000ක් වගා භූමිය වැඩි කරා හෙක්ටයාර 200000ක් එතකොට එයා එනකොට පිටරටින් හාල්ගෙන ආව 22 කෝටියක් කිලෝග්‍රෑම් එයා 500000 කෝටි 500000ට අඩු කළා එතකොට 500000ට අඩු කළා නිෂ්පාදනය ගත්තොත් ඇත්තටම වගා බිම් ප්‍රමාණය වැඩි කළා එහෙම අපි හැදුවා මේක හදන්න බැරි එකක් නෙමෙයි ඉතින් ඒක නිසා මේක හදන්න බැරි එකක් නෙමෙයි දැන් හැබැයි මේ අමුතුම සෙල්ලමක් කරනවා මම මේකත් මෙන්න මේකත් කියන්න ඕන දැන් අපේ ජාතික ජනබලවේගයට වැඩ කරා කියලා විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයෙහෙන මහත්මයාට ජාතික ජනබලවේගයට වැඩ කරා කියලා එයාට හමුදා කැම්පෝට ඇතුළත් වෙන්න බෑ කියලා නියෝගයක් ගහලා. එයා විශ්‍රාම ගිහිල්ලා අවුරුදු එකමාරක් දෙකක් වෙනවා. එයා යාට ඒ බලය තියෙනවා. මං අහනවා මෙන්න මේක පොඩ්ඩක් කැමරකට ගන්න. මෙන්න මේක චුට්ටක් අනිවාර්යෙන් කැමරකට ගන්න. මේ ගෝඨාභය මහත්තයක දැන්වීමක්. මේ ගෝඨාභය මහත්තයක දැන්වීමක්. මේ දැන්වීම යටම ඉන්නේ හමුදා යුද හමුදාපති. මේක චුට්ටක් ගන්න. මේ ඉන්නේ යුද හමුදාපති මෙන්න මේ ඉන්නේ යුද හමුදාපතිතුමා මේ ගෝඨාභය මහත්තයක දැන්වීම මේ උඩත් ගන්න ගෝඨාභයතුමා මුණත් ගන්න මේ ඉන්නේ යුද හමුදාපතිතුමා මෙහෙම බෑ යුද හමුදාපතිතුමා ඉන්න කාලේ ගෝඨාභයගේ ඇඩ්වල්ට මෙන්නilla තියෙනවා යුද හමුදාපති ඉන්නකොට ගෝඨාභයගේ ඇඩ්වල්ට ජනාධිපතිගේ මේ ජනාධිපති අපේක්ෂකගේ ඇඩ්වල්ට මෙන්නilla තියෙනවා මොකද්ද මේ රට කියන්නේ මදුර අපේ හමුදා යුද හමුදා මේ යාවිස් මාර්ෂල් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු දෙකක් ගියාට පස්සේ මාලිමාවේ දේශපාලනය කරා කියලා එයාට යුද හමුදා කැම්පෝට ඇතුළත් වෙන්න බැගින් නියෝගයක් ගහලා. ඒතර මේ යුද හමුදාපති ඉන්න කාලේ යුද හමුදාපති ගෝඨාභය ගැඩේකේ පිනි හිටිනවා මේ. මේ මොකද්ද මේ රට? ඒක නිසා ඔයාලට ඕවා ගහලා නවත්තන්න බෑ. රයිට්? අතිසාරයට අමුඩ ගහලා රනිල් හිතනවනම් නවත්තන්න පුළුවන් කියලා ඒව නවත්තන්න බෑ. දැන් ලක්ෂ ගණන් දහස් ලක්ෂ ගණන් මාලිමා වටා එකතු වෙනවා මේ වයින් බය කරන්න බෑ. ඒක නිසාද ත්‍රිමුදාවදා එකතු වෙන්නේ අපේ වටා නේද? හිටි මිනිස්සු එකතු වෙනවා මේ රට ආදරේ. ඒ මිනිස්සු කියන දේ තමයි අපි ඇස් ඉස්මස් ලේ දන් දීලා උතුරන ගිනිද බේරගත්තා මේ ත්‍රාඩ කල්ලි මේ රට විනාශ කරනවා ඒ නිසා ඒ ත්‍රාඩ කල්ලින් වළිනුත් අපේ රට බේරගන්න මන්ත්‍රීතුමා අපිත් එක්ක ඉනවා කියලා තමයි මේ මේජර්ලා මේ ජෙනරාල්ලා අපිත් එක්ක එකතු වෙන්නේ ඒ නිසා මේ රට ගොඩ නගන්න ඕන ඡන්දයක් ගන්න ඕන ඒ නිසා අපි කියන එක අපේ අයිතියක් මේක කැඩීම ව්‍යවස්ථාව කැඩීමක් ඒ නිසා ව්‍යවස්ථාව කඩනවා නම් කඩන මිනිස්සු ත්‍රස්තවාදියෝ ව්‍යවස්ථාව ආරක්ෂා කළා ඡන්දිල්ල ගන්න මිනිස්සු දේශප්‍රේමියෝ ඒ නිසා ආණ්ඩුව ත්‍රස්තවාදී වැඩ කරනවා නම් ජනතාවට අයිතියක් තියනවා දේශප්‍රේමී වැඩ කළා සාමකාමී අරගලයක් ඒ නිසා අපි ලක්ෂ ගණන් පාල් දෙනවා එනවත් ගන්න බෑ අපි ලක්ෂ ගණන් පාල් දෙනවා ඒව නවත් ගන්න බෑ අදත් පොලිසිය කැඳෙව්ව මානව හිමිකම් එකට දැන් වග කියන්න ඕන අපි ශ්‍රේෂ්ඨාධිකරණ ගිහින් නඩු දාලා තියෙන්නේ ওই මහතුරු ඔක්කොම කැඳවනවා මේක ලේසියෙන් අත්තරින්නේ නෑ අපි මේ ගණන් දෙනවා ඒක නිසා අපි මේ මහපාරේ අරගලයක් අධිකරණයේ අරගලයක් ඒ වගේම මේ රටේ ඉන්න ත්‍රිනිකායක මහානායක හමුදුරුවන් කාදිනල් හිමිතුමා ඇතුළු සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා
දැවන් තරගලයක් කරනවා ඡන්දේ දිනා ගන්නවා සහතික කරනවා අපි ඡන්දේ දිනා ගන්න වගේම මාලිමාමේ ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරනවා එක සහතික කරනවා මේ රට